ආශ්‍රකාණ්ඩු අවසරයි ආරස්තුන් වහන්ස මේ අත්තභාව පටිලාභම් පාහං විස්තරේ සඳහන් වෙන සබ්බ්‍යාපජ්ජං කියන වචනේ තේරුම අභ්‍යාපාදී කියන්නේ මොකෝ? වැය වෙන පාදී. තරහ වෛරය ක්‍රෝධයේ මුල තමයි ව්‍යාපාදී. සබ්බ්‍යාපජ්ජං කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. හිත පිරිසිදු වෙන පැත්ත. අභ්‍යාපාදී විරුද්ධ වචනේ සබ්බ්‍යාපජ්ජං. අභිජ්ජා අනභිජ්ජා. ව්‍යාපාද සබ්බ්‍යාපජ්ජං. අභ්‍යාපාද කියන සබ්බ්‍යාපජ්ජං. ඉතින් විහිංසා අභිහිංසා. පදුට්ඨ මන සංකප්ප අපදුට්ඨ මන සංකප්ප. මේ දෙපැත්තක් තියෙනවා. හිත කුසලයෙන් පිරිසිදු වෙන පැත්ත එකක්, අකුසලයෙන් හිත කිලුටු වෙන පැත්ත එකක්. අකුසලයෙන් කිලුටු වෙන පැත්ත අර අභිජ්ජා ව්‍යාපාද විහිංසා. තුන. පිරිසිදු වෙන පැත්ත අනභිජ්ජා අව්‍යාපාද හිමනන් සබ්බාපජ්ජං. අදුට මන සංකප්ප වෙනුවට අපදුට මන සංකප්ප, විහිංසා වෙනුවට අවිහිංසා. හිත පිරිසිදු වෙන පැත්ත කරගෙන යන්න ඕන, කිලුට වෙන පැත්ත අත්තරින්න ඕන. අකුසලයේ අත්තරින්න ඕන, කුසලයේ පිහිටන්න ඕන. ඒකයි මේ කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. උපවාසයේ දීර්ඝායසය හොඳයි.